ආයංගරුප්කෝනාභිජාන ගාමිනෝ ආකාරකේන ජානාමී තායංසාදු පලෝතුම්මෝතිීී සදාවන්ස අතිපූජනීය අතිගෞරෝණීය අපට අවසරයි අපි උඩගම සුමංගල හාමුදුරුවන් වහන්සේ එවගේ ගරු කටයුතු රේවතාශමතුන් වහන්සේ වගේ ගරු කටයුතු සුමී දර්ශමතුන් ඇැතුළු මහාසංගරාත්නයෙන් අවසර සදාවන්ද සත්පුරුස පින්නතුනි අපි ජාතක කතා ධර්මදිවිසනාවහි පනස් පස්වෙනි ජාතක කතාව දසනා කරන්නේ ජාත කතා පොතියනු පිළිවෙලට නම් පන වෙනි ජාතක කතාව අභි දේශනා මාලාවේ පනස් සතරක් දේශනා කරල පස්වෙනි ජාත කතාවයි අද දේශනා කරන්නේ. ඉරිං මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ටයදුනේ සැවැත්නෝර ජේතවනාරාමේදී. සැවැත්නෝර ජේතවනාරාමයේ වැඩවෙසමෙන් බුදුරජාණන් වහන්සේ, මේ ප ගෙඩිවල දැකීමෙන් ගෙඩ කොයිවිදිහ ගෙඩිද කියල කියන්නට පුළුවන් දක්ෂ උවාසක මහත්මයෙක් ආරමයයි මේ කතාව දේශනා කරන්ටයේ දුනේ. එන් බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය සමඟ වැැසවැත්ූර ජේතුව ආරාමී වැඩඉන්නවා එක කෙළඹි පුත්‍රයේෙක් සැවැත්නවරුම්වාසය කරපු එක කෙළමි පුත්‍රයෙක්, බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරාත්නයට ආරාධනා කල්ලා තමන්ගේ උයනට වඩම් මාගෙනාවොත් ඒ උයනෙ වඩායිද වගෙන බුදුරජාණන් වහන්සේට කැවිලි කැන්ද ආදී නොයකුත්්ධානදයන් පූජා කරමින් උපස්ථාන කලාා. හිට ඒවෙලාවෙදී මේ කළපිපපුත්‍රයා මේ උතමන්ගේ වයනේ උයන් පාලකයා ගන්නවලා, යාට ප්‍රකාශ කරනවා මේ ආමුදුරුවන් වහන්සේලාට මේ උයන තියෙන ගෙඩි ලබලදන්ට උයන්නට එක්කරගෙනන්ට ගනින් එකරගෙනයන්ටයි කියලා මෙ අට ප්‍රකාශ කරනවා ඉතින් මේ අවස්ථාවදි මේ උයන් පාලකයා හාමුදුරුවන් වහන්සේලාත් එකතු කරගෙන උයන ඇවිදිමින් ගස්යටට ගිහිල්ලලා ඒ ගස්තිහය බලලා මේ ගෙඩි මේ ගෙඩි අමු මේ ගෙඩි තාම පැහිලනෑ.ඒවගේ මේ ගෙඩි ඉදුනට හොඳින් ඉදිල නෑ මේ ගෙඩි හොඳින් ඉදිලා ආදී වසයෙන් ඒ උයන තියෙන ගෙඩි පිළිබඳව හාමුදුරුවන් වහන්සේලාට ප්‍රකාශ කරමින් ඒ අවශ්‍ය ගෙඩි ලබල දෙනවා. ඉරි උයන් පාලකය මේ ප්‍රකාශ කරන හැම එකක්ම නිවැරදිව නිවැරදි නිවැරදිවම මේ පිළිබඳව කරුඩු ප්‍රකාශ කලා ති හාමුදුරුවන් වහන්සේලා මේ පළත් අර ගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ උයන් පාලකයගේ තියෙන දක්ෂකමඹ මේ ගෙඩි දැකලා ඒ ගෙඩිවල ස්භාවය කියන්ට පුළුවන් දක්ෂකම ගැන බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේට මේ හාමුදුරුවරු ප්‍රකාශ කලා ඒ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිනි අද පමණක්නවෙයි එදත් අදීතත් මේ වගේ පලපිළිබදව කරුණු කියන්ට පුළුවන් අය දක්ෂයෝ වාසේ කලා කියලා. ඒවෙලා හාමුදුරන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් වහන්ස එහෙමන අපට ඒ කරුණ දේශනා කරන්ට අතීත කතාව අපි දන්නේ නැතේ කියලා, බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. තිය ආරාධනා කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා, පෙර බරනැස්නුවර බඹදත් රජ්ජුරුව රාජ්‍ය කරන කාලෙහි බෝසතාණන් වහන්සේ සිටි කුලේක ඉපදුඩා. ඉපදිලා තරුණවයට එළඹුණයින් පස්සේ, මේ සිටුපුත්‍රයා වෙළදාමිය යනවා. ඉතින් බොහෝ පිරිසක් එකතු කරගෙනඒ වෙළඳ නායකේ කැටියටයි මෙයා කටයුතු කරන්ටේ දුනේ. ඉතින් මෙහෙම කටයුතු කරන අතර මේ අය දුර ප්‍රදේශයකට වෙළදාමිය අනවා. එම යනකොට මේ අයට කැලෑවකින් යන්ට සිද්ධ වෙනවා. මේ කැලෑව ලඟට ඇවිදිල්ලා. මේ වෙළඳනායකයක් සියලු දෙනාම රැස්කල්ල කියනවා මේ වනය බොහොම ලස්සන එකක්. ඉතින් මේ වනයෙහි නොේකොත් පළතුරුවාදී ගෙදේවල් තියෙනවා හැබැයි මේ වයේ තියෙනවා විසසහිත මල් විසසහිත ගෙඩි විසසහිත කොල එවගේම විසසහිත මී තියෙනවා එනිසා මේ කිසිවත්. මන්තෙර අනුභව කරලා නැත්නම් මගින් අහන්න නැතුව අනුභව කරන්න ටිපාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉරිං එහෙම දේශනා කලාඉන් පස්සේ මෙ මේ බුදුජාණන් වහන්සේ නම මේ ගැල් නායකයා තැම ගැල් පාන්සීයක් අරගෙනයන්නේ. එම ගැල් පන්සීයත් අරගෙන යන ගැල්නායකයා මේ අයට අවවාද කරලා මේ කැලින් ගමනා ආරම්භ කලා. කැලේ ගමන් කරගෙන ගිහිල්ල කැළ අවසන් වෙන කොටම මේ කණ්ඩායිම අය දකිනවා විශාල ගහක්. මේ කහේ හොඳටම ගෙඩි තියෙනවා ගෙඩි ඉදිලා බිමටත්තටිලා තියෙනවා මේ ගහේ කොලත් ගහත් එවගේම අතුොත් ගෙඩිත් සියල්ලම අබවාගේ. එ සියල්ලම අභගහක ස්වරූපයේ තියෙන්නේ. ඉරි බෝම සුවඳවත් අඹ ගෙඩියක තියෙන සුවඳමයි මේ සුවඳත් තියෙන්නේ. එ මේ ගහයටටාපු මේ වෙළඳ කණ්ඩායම පිරිසත් මේ ගෙඩි අරගෙන කෑවා. සමහරය මේකාපිකාපු නැති ගෙඩි ජාතියක්. ඉනිසා අපේ කණ්ඩාය නායකයාගෙන් මේ ගැල් නායකයගින් අහන්නඇතුව අන බව කරන්නේ නැහැ කියලා අර ගෙඩි ඇහිඳගෙන හිටියා. ඉරිං. වෙලාවෙදි මේ ගැල් නායක මි පිතෙන්න්ට පැමණු නායින් පස්සෙේ මේ අයහනවා නායකතුමනි මේ ගෙඩි අනුභව කරන්ටද කියලා. ඉති මේ ගැල් නායකය ගහ දෙස බලල ගහ පරික්ෂා කරලා ඊළඟට ප්‍රකාශ කරනවා මේ ගෙඩි විස සහිතයි අනු ආනු භවකරන්ටිපා මේ ගෙඩි කවුරු හරිකෑවොත් මරණයට පත්තෙන්ට පුළුවන් නිසා කවුරුත් මේවා කණ්ට එපා කියලා. ඉරේ වෙලාවි දැනගන්ට ලැබුණ තව පිරිසක් කියවා කාලායි කියලා. ඉතින් ඒ අයට වහාම වමනය කරවල චතුමදුර ආදී බෙහෙද්දීලා ඒ අය සූපච්චරවන්ටයි කියනවා. ඉරිං ඒ අයි ඒ විදිහටම සූපත්වෙනවා. ඉතින් මේ විදි මේ අය එදා මේ ගැල්නායකයන් නිසා ජීවිතය බේරගන්නවා. ඉරි පහෝදා එලිවෙනවා එලිවෙනකොට මේ අසල තිබුණු ඇම කැලෑවේ ආන්තිමට ආපු පිරිසත්නෙ නිසා අසල තිබුණු ගමී අය මේ ගහයටට එනවා පාන්දරින්ම සමහරයි ප්‍රකාශ කරනවා මටයි කරත්ත ටික මටයි බඩු ටික මටයි මේ මේ දේවල් මේ හාරක්්ටික මට අදී වසීන් ඒයි ප්‍රකාශ කරමින් ඉගහායටට එනවා ගහයටට ආවයින් පස්සෙ මිය අයි දකිනවා, මේ පන්සීයක් ගැල් කණ්ඩායම පිරිස එහෙම්මම සතුටින් ඉන්නවා. තමන්ගේ වැඩ කොළ කරමින් ඊළඟටයා ගමන ආරම්භ කරන්ට අවශ්‍ය දේවල් සිදුකරබින් මෙතන වාසේ කරනවා. ඒ දැක්කයින් පස්සේ මෙයයි පුදුමයට පත්වෙනවා. පොදුමට පත්වෙලා මේ අයිගින් අනවා උගොල්ලු මේ ගහේ හිඩිකැඇවි නැද්ද ගොළු බේරුුණාද කියලා. මොකද මේ ගායටටේන මේ විදිහෙ කණ්ඩායම් මේ ගහේ තියෙන ගෙඩි අඳුරන්නේ නැතුව අනුභව කරලා ඉයයි මරණයට පත්තුනාා.ඒ මරණීයට පත්තුනයින් පස්සේ මේ ගහයටට මේ ගමීයා ඇවිදිල්ලා අරගොල්ලංවො කකුලෙන් ඇදලා මැරුණු මලසිරුලු කැලේට විසිකල්ලා දමලා එතන සුද්ධ පවිත්‍ර කල්ලා ඒ අය බිදාගන්නවා අ නොයඒෙක් බඩු භා්ඩ ටික. මේ විදිහට බඩුබාන්්ඩ බිදාගන්න යන නිසාම තමා බෙන දවගේම ඒ දවසෙත් ගහයටට පැමුණිනේ. මෙලද කණ්ඩායමයයයි කියනවා මේක අපි නන්දන්න. අපේ ගැල්නායක අතමා දන්නේ මේ ගෙඩි පිළිබඳව මේ ගහ පිළිබඳව කියලා. එති මේ විදිහට ප්‍රකාශ කළයින් පස්සේ මේ අයෙ කියනවා ගැල්නායක ප්‍රකාශ කරනවා. මේ ගහා දෙස බලපු හාම පේනවා ගහේ තියෙන්නේ හරියට ඉනිමගක්වාගේ උඩට නගින්ට පුළුවන් අතු විහිදිලා තියෙනවා. ඒ වගේම මේ ගහේ බොහෝ ඉදුුණු පල තියෙනවා. එවගේ මේ ගහෙෙන් බිමට වැටිලත් තියෙනවා නොයෙක් විදිිය ඉදුුණු ගෙඩි. තම කවෝරුත් කාලනෑ. මේ දෙස බලනකොට මේ ගමත් මෙයින් දුරනෙමේ. ගමත් බොහොම කිට්ටුව. තියෙනවනම් මේ ගමී අය මේ ගහළඟට ඇවිදිල්ලා මේ පලයන් මේ ගෙඩි අනු බව කරනවා නිසාම් මේක අඹගහක් නෙමෙයි මේ ගහ කින් පලගහක් කම් පල කියලා හොනවර්ගයක් විස්තර කරනවා අම්ඹගෙඩි වගේම අඹගහ වගේම තියෙන දෙයක් එක විස සහිත දෙයක් හැටියටයි හඳුරන්නන්නේ එමයි කින් පලගහක් නිසා මේ කහේ ගෙඩි අනුභවකරන්ටිපා කියලා පි ප්‍රකාශ කලා කියලා මේ ගැල්නායකය ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ කළයින් පස්සේ. මේයි බොහොම සතුරට පත්වෙනවා මේ ඔබලා බොහොම කරුණු දැනගෙන මේ මෙතන්දි මේ ජීවිතය බේරගත්තාය කියලා මේ සතුට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලා වෙදි තමයි, මේ ගැල් පිළිබඳව නම් ගැල්නායකය ගහ පිළිබඳව නතම අනුභවන කරීම පිළිබඳව අපි මුලින් සුඳහන් කරපු ගාතා අධර්මයේ දේශනා කළේ නායන් රක්කෝ දුරාරූහෝ, නපිගාමේ ආරකා. ආකාරකේන ජානාමී නායං සාදු පලෝ දුමේදෝ. ඉතින් මේ ගහට නගින්ට පුළුවන් ලේසියෙන්ම ඒත් කවුරුද්්‍යහට නැගල කාල නෑ. එවගේ මේ ගමින් දුරත් නෙවෙයි. එහෙමති ඇද්දි. මේ බ්‍රසවත් ගෙඩි පිරීතියන ගහක් වෙන්ට විදියක් නෑ. මේ ගස විසසහිත ගසත් ගෙඩී ඇති ගසත් කියලා. මේගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ කරුණුකාරණා මිස්තර කල්ලා මේ අය මෙතනින් නික්මිලා තමන්ගේ වෙළදාම් කටයුතුවලට යනවා. ඉතින් බොහෝ වෙළදාම් කටයුතු කරලා බොහෝ කුසල දහම් කරගෙන මේ අය මේ බොහෝ හොඳ ජීවිතයක් අත කරනවා. ඉතින් අර ගැල් නායකයාගේ ක්‍රියාකාරීත්වය නිසාම ගැලේ ඉන්න පිරිස බීරුණා නැතන්ගේ වෙළඳ කණ්ඩායමම බේරුණා ඒ විදිහටඒ අය සුවසේ ජීවිත ගත කලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එරින් මේ පළජාතකය ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ය ජාතක කතාවෙහි පූර්ුව පරසන්දිි කලපනවා මිජාතක කතාවහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ගල්නා එක අවසයන් වාසේ කළේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මම යයි. එදා ඒ ගැල් කණ්ඩාය මේ පිරිස අද මේ බුදු පිරිසමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පලජාතකය. ඉන්සාම පලජාතකය අද ශ්‍රවණය කිරීමෙන් අප යත් පච්චර ගත්තු උතු මූදාර වූ කුසල ධර්මතාවයන් අපටත් ගේ අප අප හැම දෙනාටමත් අපේ දූදරුවන්නාදී සියලුදිනාටමත් දෙවියන්ටත් මිය පරලගියව ගිය ඥාතීන්ටත්තත්තේවා සියලු දිනාම සැපවත්තේවා සැපියන්ගෙන් සැපියන්ට පත්තේවා සියලුදිනා ප්‍රාත්ථනිය බෝධියකින් නිවනින් සැනසිත් වා කියලි පාත්තනා කරමු